As a Sinhalese who is fighting for the oppressed people in this country, no matter whether they are Sinhalese or Tamils or Muslims. एक सीआईए एजेंट के लिए क्या है? मैं मुलायम नौसिया के लिए जीता। मैंने विशेष प्रवृत्ति श्रीलंका महाजन पक्षी जात के संविधायक विजय कुमार सिंह महाता අද දහවල් සිය නිවසේදී සිදු වූ වෙඩිතැබීමකින් මරණයට පත් විය. 1988 පෙබරවාරි 21 වෙනිදා ඊයේ වැනි මේ දිනයේදී එදා කොළඹ ඉතිහාස චතුරස්‍රයේට විජේ කුමාරතුංගගේ ආදාහනය සඳහා රැස්ව සිටි සහ රූපවාහිනියේ නිම ආදාහනයේ සජීවීව නැරඹු ලක්ෂ සංඛ්‍යාත ජනතාවද වැළපුණේය. මගාතරින් වසර 33කට පසු ඉතා වැළපුණු ජනතාව අද එකිකසා හැඬිය යුතුද? එදා දැවුනේ මෙරට බිහි වූ සියලු ජාතීන් අතර පිළිගැනීමට ලක් වූ එකම ජාතික නායකයාද? As a Sinhalese who is fighting for the oppressed people in this country, no matter whether they are Sinhalese or Tamils or Muslims. මල සිනමාවේ මට ඒ වගේ අවංකව හිතවත් යාළුවෙක් හිටියේ නෑ. උතුම් මිනිස්සෙක්. මහත්මයා ගැන කියනවා නම් නළුවෙක් වශයෙන් නෙමෙයි මිනිස්සෙක් වශයෙන් ඉතා උතුම් ගති බැවුතුන් තිබුණු මිනිස්සෙක්. විජය සැබෑ මානව හිතවාදියෙක්ද? එම ඝාතනයට ඔබගේ යුතු කවුද? එසේම මගාතනයට වකියුතු පාර්ශවවල දේශපාලන අරමුණෙන් ක්‍රීද. තවද විජේ කුමාරතුංග දේශපාලනයේදී අවංක වීද? නැතිනම් ඌ දේශපාලන වේදිකාවේදී ඌට සුපුරුදු රංගනයේ යෙදුනේද? ජාතික දේශපාලන නායකත්වයේ රික්තයක් පිළිබඳව දැඩිව කතා බහ වන මෙම කාලයේ යද ප්‍රශ්න වලට පිළිතුරු සොයා අපි විජේ කුමාර තුංගගේ අවුරුදු 42ක් වූ කෙටි ජීවිතය විග්‍රහ කරමු. Captain, we take care of this inspector. He didn't say that he was an inspector, but we got to know. 1945 ඔක්තෝබර් 9 වනදා කෝවිලගේ ඇන්ටන් විජේ කුමාර තුංග සීදූ වේදී උපත ලැබීය. විජේ වෘත්තීය නළුවෙකු වුවද එහුගේ පළමු තේරීම නොවිය. පොලිස් පරීක්ෂකයෙකු වීමට සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවා තිබූ ඔහුට තම මවගේ බලවත් විරුද්ධත්වය හේතුවෙන් එය අතහැරීම සිදු විය. ඔහු ඉන්පසු තෝරාගත් වෘත්තීය වූයේ රඟපෑමයි. පසු කලෙක ඔහු ගායකයෙකු වශයෙන්ද තම හැකියාවන් ප්‍රාර්ථනා සිහිනේ විදුනි ආසා හිමිසිලු සේමා මල් සරගම් වරල මැද හොවාලා මාතායාසෙන් නළුවෙකු විජය නිරායාසෙන්ම දේශපාලකයෙකු විය. දේශපාලන වශයෙන් අපි විශ්වාස කරනවා මේ ජාතිවාදී යුද්ධය අවසන් කරන්න කළ හැකි හොඳම විසඳුම මේ රටේ දේශපාලන බලය පළාත් වශයෙන් විමධ්‍යගත කරලා පුරේ විතරක් නෙවෙයි අනාගතයේ බාගලට වෙන ප්‍රදේශවල පවා ඇතිවෙන්න තියෙන ඒ සියලු යුද්ධ සියලු ප්‍රශ්න වළක්වන්න විජය අධ්‍යාපනය ලැබූ කොටේන ශාන්ත බෙරණික් විද්‍යාලයේදී මෙන්ම කඳාන දෙමසන විද්‍යාලයේදීද ඔහු ගායනයට රංගනයට අමතරව කතිකයෙක් වශයෙන්ද විවාද කණ්ඩායමේ සමාජිකයෙක් වශයෙන්ද පාසල් නියෝජනය කළේය. එසේම විජයගේ ඥාති සොහොයුරියක හා විවාහ වී සිටි මහාචාර්ය කාලු පොන්සේකා හේතුවාදීනීය සංගමේ සභාපති ලෙස තමා විසින්ම ගිනිපාගා පෙන්වීම ඇතුළු මිත්‍යාවට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය විය. මේ කාලයේදී කාලු පොන්සේකා ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු ලෙසත් එම පක්ෂයේ ප්‍රධාන කතිකයෙකු ලෙසත් කැපී පෙනුනි. එම වටපිටාව නිසා තරුණ විජය නිරායාසෙන්ම ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලනයට යොමු විය.
මේක අසාධාරණ මේ සටන කෙලවර වෙන්නේ නැහැ ජයග්‍රහණයෙන් මෙහා. ඒ සටන දිගටම යන. ඒ සටන තිබෙන තාක් කල් මමත් ඒ දරුවන් සමගයි. මේ සටන තමයි සහෝදර සහෝදරීනි මට සුපුරුදු සම සමාජ භාෂාවෙන් කියනවා නම් මගේ අන්තිම සටන. ඉතින් හුඟක්ම ඒ කාලේ වැඩියත්ම වෙලා තියෙන කතිකත්වයට දැන් විජේ කුමාරතුන් කියන්නේ කතික තරඟයකින් දිනලා රන් පදක්කමක් අරන් තිනවා ශාන්ත මිද්දි විද්‍යාලේ මේකට ආසන්නම හේතුව හැටියට ඔහු කියන්නේ මේ තමන්ගේ කාලෝ ෆොන්සේකා මාමා විසින් ඇති කරන ලද සම සමාජ ආభాෂ ඒ ඔක්කොම අදහස ඇති කරන්නේ මේ කාලෝ ෆොන්සේකා මහතා ඉතින් මේ සම සමාජ කියන පත්‍රයේ කටානේ විකුණලා තින්නේ විජේ කුමාරතුංගයා ගෙවල් ගාන ගිහිල්ලා විකුණලා විකුණලා මේ එහෙම කරලා ඇවිල්ලා දැන් එතකොට මේ මාමා එක්කන් යනවා එන්එම් පෙරේරාසා කොලිනා සිල්වා කතා කරන රැස්වීම මේ මේ ආభాෂේ පුංචි විජේ කුමාරතුංග බලන් ඉඳලා ඔහු ඒව අනුගමනය කළා තමයි ශාන්ත මෙන්දික් විද්‍යාලේ රන් පදක්කම ගන්න මේ කතිකත්වයට 70 දශකයේ මැදවන විට එවකට පැවති රජයේ පාර්ශව කරුවෙකු ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රමුඛ වාමාංශික ව්‍යාපාරයේ අර්බුදයට ලක් විය. ඉන්පසුව පැවති 1977 පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටාන ආසන සංවිධායකවරයා වශයෙන් විජය කටාන ආසනයට තරඟ වැදුණේය. එම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරුණු පරාජය හමුවේ විජේද පරාජයට පත් විය. ඉන්පසුව දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා කටයුතු කළ විජය ඊළඟ වසරේදී පක්ෂයේ නායිකාව වී දියණියක වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක විවාහ කරගත්තේය. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තෝරා ගැනීම හා ඉන්පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක විවාහ කර ගැනීම විජය තුළ ජාතික දේශපාලන නායකත්වය සඳහා තිබූ අභිලාෂය පෙන්නුම් කරයි. මම ටික දවසකට මෙහි යනවා. එතන එතකොට මං 1977 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලැබූ අන්ත පරාජය හා ඉන්පසු පක්ෂ නායිකාව වූ සිරිමාව බණ්ඩාරනායකගේ ප්‍රජා ඓතිහාසික කිරීමත් නිසා පක්ෂයේ තුල සිට දෙවන පෙර නායකයන්ගේ සීතල යුද්ධය උග්‍ර විය. අනුර බණ්ඩාරනායක පක්ෂ නායකත්වයේ ඉල්ලා අභ්‍යන්තර අරගලයක නිරත විය. 1982 ජනාධිපතිවරණය සඳහා විජේ චන්ද්‍රිකාගේ සහය ඇතිව පක්ෂ නායිකා සිරිමාව බණ්ඩාරනායක විසින් හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළේය. මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙවන පෙර නායකයන් වූ මෛත්‍රීපාල සේනානායක, අනුර බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ වැන්නෝන් ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවට සහාය නොදක්විය. හෙක්ටර් කොබ්බෑකඩුව ජනාධිපතිවරණයේදී පරාජයට පත් වූද විජේ කුමාරතුංගගේ ජනප්‍රියත්වය නිසා ඔහුගේ රැස්වීමට ජනතාව ඇතියේම මාස කිහිපකින් පැවැත්වීමට තිබූ ජනමත විචාරණයේදී එක්සත් ජාතික පක්ෂයට අවාසියක් වන බව ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට පැහැදිලි විය. ජනාධිපතිවරණය අවසන් වූ පසු නැක්සලයිට් චෝදනා නැතිනම් රජය පෙරලා දැමීමට කුමන්ත්‍රණය කළේ යැයි ජේ.ආර්. ජයවර්ධන විසින් විජය සිරභාරයට පත් කළේය. මාස කිහිපයක් සිරභාරයේ පසු විජය ජනමත විචාරණෙන් පසු නිදහස් කළේය. ඉඹුලේ අප එල්ලාපන්
වලින් අයින් වුණා. නමුත් අලාබිද ආපාදය අලාබිද මා ආත්මදෛර්ය අපි ආරම්භ වෙනවා. අපි නායකයෙක් වෙනවා. අද තාම මේ මූලික පාලනය අමාර කරන්න කල් ගියා වැඩි කියලා හිතන්නේ නැතිව युक्तिय उदेशा कैमर दीमाई युक्तिय उदेशा कैमर दीमाई दंग गई लैमट अप समकल पाव मुखवाडम बैंद एके कुनासन कल दादी उसुव हासक තව උපදින බව වරදට එරෙහිව අවි ඔසවන්නේ වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන් ශාන්තිවාදී තපස් රකින්නේ කොඳු බිඳගත් ඔල මොල නවතුන්